සුබ මධ්‍යහනක්. ඔබ ITN දිවා ප්‍රවෘත්ති සමගින් මම සහන් ඔඩුව විදාන. මම කුෂාණි කෞශල්‍ය. ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. පරිසර සංරක්ෂණය පිළිබඳ අද වගකීම. පරිසර සංරක්ෂණය පිළිබඳව මේ දරුව උනන්දු කරවන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධානය හෙට සිට. ව්‍යාජ මුදල් නෝට්ටු 111ක් පොලිස් දැලේ. ඇමරිකාවේ සීතලින් හතක් මරුට. පරිසර සංරක්ෂණය පිළිබඳ අද දවසේ වගකීම කිසිසේත් සුළුකොට තැකිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවයේ අමතමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළා. පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවයේ ඊයේ පස්වරුවේ පැවැත්වුණේ කොටුව ජනාධිපති මන්දිරයේදී. අටවැනි වරටත් පැවැති පරිසර නියමු පදක්කම් ප්‍රදානෝත්සවයේදී පාසල් 40ක පරිසර නියමුවන් 93 දෙනෙකු ජනාධිපති පදක්කමින් පිදුම් ලැබුවා. පාසල් අධ්‍යාපනය තුළින් පරිසර අධ්‍යාපනය සිසුන් වෙත ලබා දී ඔවුන් ප්‍රායෝගිකව පරිසර සංරක්ෂණ ක්‍රියාවලියට යොමු කර පරිසර සංවේදී අනාගත පරපුරක් ගොඩනැගීම මෙම වැඩසටහනේ අරමුණ වනවා. පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රටට ඉදිරිපත් කර ඇති නීල හරිත යුගයක් අනාගත ශ්‍රී ලංකාව ගොඩනැගීමේ පුළුල් ක්‍රියාදාමය තුළ පරිසර නියමු වැඩසටහන සඳහා ලබා දී ඇත්තේ ප්‍රමුඛස්ථානයක්. බිලියන 4ක පාසල් දරුවන් පරිසර හිතකාමී පුරවැසියන් බවට පත්කිරීම මෙහි පස් අවුරුදු සැලැස්මේ ඉලක්කයයි. ජනාධිපති පදක්කමින් පිදුම් ලැබූ පරිසර නියමුවෙකුට විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී විශේෂ සමගාමී බාහිර ක්‍රියාකාරකම් සඳහා වෙනමම ලකුණු 4ක් හිමිවීම විශේෂත්වයක්. පරිසරය පිළිබඳ දැනුම පොතපතට සීමා කර නොගනිමින් පරිසර දැනුම භාවිතයක් බවට පෙරලා ගැනීමට සිසුන් හුරු කරවීම සඳහා මෙම වසරේ සිට සියලු පාසල්වල සක්‍රීයව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙහිදී අදාළ බලධාරීන්ට පෙන්වා දුන්නා. භෞතික සම්පත් සංවර්ධනයේ සමග ලෝකයේ වේගෙන් වෙනස් වී යන විට ඒ වෙනස්කම සිදු වූයේ භෞතික සම්පත් සංවර්ධනයේ සිමෙන්ති, කළුගල්, යකඩ, වැලි, ගඩොල් මෙවැනි දේ ඉදිවීමෙන් මහා යෝධ සිමෙන්ති, කොන්ක්‍රීට් නගර බිහි වෙන්න පටන් ගත්තා. අපේ රටේ ඔබ දන්නවා අද 128ක් විතර වන ඝනත්වය. අපි ඒ 132 දක්වා ඉහළ නැංවීම වැඩපිළිවෙල දැන් අවුරුද්දේක ඉඳන් ආරම්භ කළා. නමුත් ඔබ දන්නවා අපේ අවුරුද්දකට 101.5ක් වන ඝනත්වය අඩු වෙනවා. දැන් තියෙන්නේ 128යි. අවුරුද්දකට 101.5ක් අඩු වුණාම මේ 28 ඉවර වෙන්න අවුරුදු කීයද යන්නේ? ඒ අවුරුදු ගාන ගියට පසුව සියටල්ගේ කතාව තමයි අපිට අයිති වෙන්නේ. ඒ නිසා අපි පරිසර සංරක්ෂණය පිළිබඳව මේ දරුව උනන්දු කරවන්න. පරිසරය විනාශ කරන මිනිස්සුන්ට කොතෙක් කිව්වත් වැඩක් නැහැ. මේ අවුරුද්දේ 2019 අඩු තරමින් එක දිස්ත්‍රික්කයකින් එක දරුවෙක් ගන්න පරිසර අධිකාරියේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්න ඕනේ. සේනා දලපුවා මර්ධනය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක බව කෘෂිකර්ම නිලධාරීන් පවසනවා. ගොවිබිම් රැසක සේනා දලපුවා මර්ධනය කිරීමට හැකි වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. සේනා දලපුවාකින් සිදුව ඇති හානිය සෙවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ අක්කර 500ක පමණ ගොවිබිම්වල සේනා දලපුවා පැතිරමින් පවතින බවට ගොවි ජනතාව කෘෂි නිලධාරීන් වෙත දැනුම් දී තිබුණා. ඒ අනුව එම ගොවිබිම් වෙත ගිය මහවැලි අධිකාරියේ කලාප භාර කෘෂිකර්ම නිලධාරීන් වගාවන් පරීක්ෂා කළා. එම දළඹු විශේෂ සේනා දළඹුවන් නොවන බවයි එම නිලධාරීන් තහවුරු කළේ. මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා වී වගාවේ ස්පෝඩොප්ටරා ලිටියුරා කියන පණුවගේ හානිය. ඒ පණුවා සේනා දළඹු කියන වර්ගය නෙමෙයි. මේ සතා සේනා දළඹුවා තරම්ම ආක්‍රමණශීලී සතෙක් නෙමෙයි. විශේෂයෙන්ම ගොවි මහතුරුන්ගෙන් ඉල්ලන්නේ මේක සේනා කියලා වර්ධවා වටහා ගැනීමක් කරන්න එපා. කෘෂි නිලධාරීන් තම වගාබිම් පරීක්ෂා කිරීමෙන් පසු කළ දැනුවත් කිරීමත් සමග තමන් තුළ තිබූ බිය පහව ගිය බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ. නැති කරගත්ත බිය මේ මොකද අපේ ගොවිනුත් හානි වෙයි කියලා වෙනත් දළම් බිය බවට අපිට මේ උපදෙස් ලබා දුන්නා. ඒකට ප්‍රතිකාර කිරීමට උපදෙස් සියලු දෙනාටම ලබා දුන්නා. මාරවිල සත්ව ගොවිපලකින් හමු වූ දළඹුවා සේනා දළඹුවා නොවන බවද කටුනායක ගුවන්තුරුපලේ ජාතික ශාක නිරෝධායන ආයතනයේ නිලධාරීන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් පවසනවා. ඔවුන් ඊයේ දිනේ එම ගොවිපල වෙත ගොස් කළ පරීක්ෂණවලින් අනතුරුවයි මේ බව කියා සිටියේ. ආනයනය කළ තිබූ හඳුනා නොගත් ඇට වර්ග සහ ශාක කොටස් පිළිබඳවද පරීක්ෂණ සිදු කෙරුණා.
මෙම ගොවිපලෙන් හමු වූ දලබුවා රැගෙන ගොස් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි මෙම නිලධාරීන් ප්‍රකාශ කළේ. මේ අතර සේනා දලබුවාගෙන් වගාවන්ට සිදුවන හානිය අවම කර ගැනීම පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් වවුනියාව නගරයේදී පැවැත්වුණා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයි එය සංවිධානය කළේ. බඩේනිඟ වගාවට සේනා දලබුවාගෙන් සිදුව ඇති හානිය සොයා බැලීම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ සමීක්ෂණ කටයුතු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබෙනවා. ඊට අදාළ දත්ත ලබා ගැනීම පිළිබඳ කෘෂිකර්ම නිලධාරීන් දැනුවත් කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ආර්ථික විද්‍යා සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඒ.ටී. සූර්යාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අදාළ ප්‍රදේශ මැනුම් කටයුතු සිදු කර අස්වැන්න පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි. ඕනෑම මැතිවරණයක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ සූදානම් බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. නොවැම්බර් වලට කලින් කොහොමත් මැතිවරණ තියෙනවා. ජනාධිපති මැතිවරණයක් තියන්න ඕන, ඒ වගේම පළාත් සභා මැතිවරණයක් තියන්න ඕන. ඉතින් මං හිතන්නේ ඒක තියයි. එහෙනම් කලබල වෙන්න දෙයක් නැහැ. මැතිවරණ කොමසාරිස්වරයාට ඉල්ලාස් වෙන්න නෙමෙයි, මං දැක විපක්ෂ නායකතුමාත් කියලා තිබ්බා මැතිවරණේ තියන්න කියලා ඉස්සර වෙලා. ඉල්ලාස් වෙන්න ලේසි, මැතිවරණේ තියන්න ඕන. ජනාධිපති මැතිවරණේ එන අපේක්ෂක කවුද කෙනෙක් අපි මේ වෙලාවට කියන්න. ඒක නිසා ඒ එන ඉස්සරහට එන ඕන මැතිවරණයකට අපි සූදානම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුට වෙනම පක්ෂයක් බිහි කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අපි පෙබ්‍රවාරි මාසේ පළවෙනිදා අනුරාධපුරෙන් ආරම්භ කරන බලාපොරොත්තු වෙනවා. මේ ආරම්භය අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක්, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක්, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේම කියන පළාත් සභාවක් දක්වා මේ ජයග්‍රහණය ගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම හානියක් සිද්ධ වෙන්න අපිට දෙන්නේ නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිතුමියටවත් මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාටවත් වෙනම පක්ෂයක් ඇති කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. සාකච්ඡා කිරීම තුළ කාටවත් තේරෙන්නේ නැහැ මේ අලුත් පක්ෂයක් හදන්න යනවා කියලාවත්, එක්සත් ජාතික පක්ෂ සම්බන්ධ වෙන්න යනවා කියන කාරණේවත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව ගමනක් යෑමක් නෙමෙයි. මාතර කද්දුව සිට දම්පැල්ල දක්වා මාර්ගයේ සංවර්ධන කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙනවා. ඒ ඇතුළු තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් තුලින් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උපදෙස් අනුව මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 120ක්. මෙම මාර්ගයේ ගංවතුරට යටවීම හේතුවෙන් දැඩි අබලන් තත්ත්වයට පත්ව තිබුණා. වසර ගණනාවක් පුරා මාර්ගය සංවර්ධනය නොවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවට ලක්ව සිටියා. මාර්ගය සංවර්ධනය කිරීම යටතේ ගංවතුරට ලක්වුණු ප්‍රදේශ යකඩ දැල් යොදා කොන්ක්‍රීට් ඇතිරීම සිදු කර තිබෙනවා. මෙම මාර්ගය සංවර්ධනය කිරීමත් සමග අකුරස්ස නගරයට කෙටි වේලාවකින් පැමිණීමේ අවස්ථාව උදාවනවා. මේ පාර ඇවිල්ලා කද්දුව දම්පැල්ල පාර, මේකෙන් මහා මාර්ග වලට අවතීර්ණ වෙන්න පහසුම ලේසිම පාරක් මේක. ඉතින් මේ පාර ඒක නිසා සෑහෙන වාහන ගිහිල්ලා උඟක් වලවල් ඇදලා කැඩලා බිඳලා තිබුණා. මේ හරි කොහොමත් වලවල් තිබුණේ, මේක රජෙන් කරා, ඒ රජයට ස්තුති වෙනවා. මාතර වැලිගම දීවර ජනතාව සඳහා මත්ස්‍ය අලවිකුටි ලබා දීම අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. වැලිගම නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වැලිගම නගර සභාවයි මෙම වැඩසටහන සිදු කළේ. වැලිගම සංචාරක කලාපයේ ප්‍රවර්ධනය, විරල ආශ්‍රිත උද්‍යාන වැඩිදියුණු කිරීම ඇතුළු තවත් ව්‍යාපෘති කිහිපයක්ද ක්‍රියාත්මකයි. මේ අතර මාතර දිස්ත්‍රික් සංවර්ධනය පිළිබඳ දිස්ත්‍රික් නියෝජිතයන් දැනුවත් කිරීමටද මෙහිදී කටයුතු කෙරුණා. ඉන්දියානු සාගරයේ දක්ෂිණ ක්ෂේත්‍රයට විවෘත වෙන දොරටුව අපේ මාතර ප්‍රදේශයේ මහනුවර ඇතැම් කාලවල යාපනයේ පවා ඒ ආර්ථිකයේ ජවය සැපෙන්නේ මාතර. එම නැත්නම් ගාල්. ඒක නිසා ඒ ප්‍රදේශ සඳහා සුවිශේෂී ඉදිරි ගමනක් සකස් කරගන්න ඕනේ. ඒ සඳහා අපිට එක තරඟ කරන්න බැරි විශේෂ ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා. ඒ ක්ෂේත්‍ර ගණනාවට අපි අවධානය යොමු කළා නම් අර තායිවානයේ මයික්‍රොචිප් එක අල්ලගත්තා වගේ අපි පිම්ම පණින්. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතා ඇතුළු තුන් දෙනෙකු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වන නඩුව අභියාචනා අධිකරණයේදී අද විභාගයට ගැනුණා. මේ සම්බන්ධයෙන් විග්නේශ්වරන් මහතා ගොනු කළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ලබන මස 13 වනදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය දින ලබා දුන්නා. විග්නේශ්වරන් මහතා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙන්නේ උතුරු පළාත් සභාවේ අමාත්‍යවරයෙකුව කටයුතු කළ බී. ඩෙනිෂ්වරන් මහතායි.
ඩෙනිෂ්වරන් මහතා උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යධුරයන් ඉවත් කිරීමට විග්නේශ්වරන් මහතාගත් තීරණය වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. මෙතෙක් එය ක්‍රියාත්මක කළ නොමැති බව පවසමිනුයි මෙම විරෝධතාව ගොනු කර තිබෙන්නේ. ජායල ඒකල ප්‍රදේශයේ පිහිටේ කර්මාන්ත ශාලාවක අද උදෑසන ගින්නක් හටගත්තා. ජායල ඒකල ප්‍රදේශයේ ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදන ආයතනයකයි ගින්න හටගත්තේ. කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර ඇතුළු භාණ්ඩ රැසකට ඉන්හානි සිදු වුණා. ගම්පහ මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට සමත් වුණා. කිසිවෙකුටත් හානි සිදු වී නැහැ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි ජායල පොලිසිය සඳහන් කළේ. ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවෙකු ත්‍රිකුණාමල ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මොරවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් කළ වැටලීමකදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරු අත්අඩංගුවට ගැනුණා. එහිදී රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 95ක් සහ රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 16ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා. සැකකරු 52 විරදිවියේ පසුවන ත්‍රිකුණාමලය රොටවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. තායිලන්ඩ් එයා ගුවන් සමාගම බැංකොක් නුවර සිට කටුනායක ගුවන්තොටුපළ දක්වා නව ගුවන් ගමන් සේවාවක් ආරම්භ කළා. මෙම ගුවන් සේවාව දිනපතාම ක්‍රියාත්මක වනවා. ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර සංචාරකින් රැගෙන යාමේ අරමුණින් මෙම සේවාව ආරම්භ කළ බවයි තායි ලයන් එයා සමාගමේ සභාපති දසිතෝ හෙද්‍රෝ සෙපුතෝ කියා සිටියේ. නව ගුවන් සේවය ආරම්භ කරමින් බැංකොක් නුවර සිට පැමිණි තායි ලයන් එයා ගුවන් යානය පිළිගැනීමේ උත්සවයක් කටුනායක ගුවන්තොටුපළේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිවරයා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මුහුදේදී රෝගාතුර වූ මැලේසියා නාවික හමුදා සාමාජිකයෙකු ගොඩබිමට රැගෙන විත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට නාවික හමුදාව පියවර ගත්තා. ශ්‍රී ලංකා නාවික හමුදා මුලස්ථානයේ ස්ථාපිත කර ඇති මුදා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට මැලේසියා නාවික සමාජිකයා රෝගාතුර වී ඇති බවට මැලේසියා මහකොමසාරිස් කාර්යාලය මගින් දැනුම් දී තිබුණා. ඒ අනුවයි ශ්‍රී ලංකා නාවික හමුදාව මැලේසියා නාවික හමුදාවට අයත් කස්තුරි නෞකාවේ සිටි රෝගාතුර වූ නාවිකයා ගොඩබිමට රැගෙන එනු ලැබුවේ. කොළඹ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 5ක් දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිට එම රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් කොළඹ වරාය පරිශ්‍රයට රැගෙන එනු ලැබුවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා ශ්‍රේෂ්ඨ පුහුණු වීම සඳහා විදේශ විශ්වවිද්‍යාල සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට පියවර ගැනෙනවා. ජාතික සමාජ සංවර්ධන ආයතනයයි එම කටයුතු සිදු කරන්නේ. අමාත්‍ය දයා ගමගේ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වැඩසටහන සඳහා විදේශ විශ්වවිද්‍යාල කිහිපයක් සමග සාකච්ඡා කර එකඟතාවන්ට පැමිණ තිබෙනවා. ඒ අනුව බෙල්ජියම, කොරියාව, ජපානය, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක විශ්වවිද්‍යාල සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට නියමිතයි. තරුණ ළමා හා වැඩිහිටි රැකවරණය, දේශීය වෛද්‍ය විද්‍යාව හා සමාජ වැඩසටහන්, වැඩිහිටි රැකවරණය පිළිබඳ පර්යේෂණ, ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂීම් හුවමාරුව ඇතුළු පාඨමාලා වෙනුවෙන් මෙලෙස විදේශ විශ්වවිද්‍යාල සමග ගිවිසුම් මුලට එළඹෙනු ඇති. දැන් මත විරාමයක්. දැන් පොත් කිහිපයක් ලොහුටින්. ජාතික විද්‍යා පදනමේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අමාත්‍ය සුජීව සේනසිංහ මහතා එක් වුණා. ආයතනයේ ප්‍රගතිය පිළිබඳවද අමාත්‍යවරයා දැනුවත් කිරීමට නිලධාරීන් මෙහිදී කටයුතු කළා. ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආනන්ද ජයවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා තමරා ඩයිස්සන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ගෝ ශ්‍රී ලංකා සංවිධානය හා දෙහිවල ගල්කිස්ස මහනගර සභාව එක්ව ලබන හතරවනදා දෙහිවල ගල්කිස්ස වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. වෙරළ තීරයේ පවතින ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු අපද්‍රව්‍යවත් කිරීම සහ මුහුදේ ගල්පර අතර සිරවී ඇති නොදිරන අපද්‍රව්‍ය කිමිදීම්කරුවන්ගේ සහයෙන් ඉවත් කිරීමටද මෙහිදී කටයුතු කෙරෙනවා. විශාල ජාතික දජයක් වැලිමත් නිර්මාණය කිරීමටද නියමිතයි. පාසල් දරුවන් වෙනුවෙන් වැලි නිර්මාණ තරකයක්ද පැවැත්වෙනවා. අපවත් වී වතාල බලංකොට උග්ගල් අලුත් නුවර ශ්‍රී විවේකාරාමාධිපති පූජ්‍ය උණපාන සරණංකර ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඌව පරණගම උළුකල පොදු ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ශෝක පණිවිඩයක්ද මෙහිදී ඉදිරිපත් කෙරුණා.
උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියා. හෝකන්දර උතුර ශ්‍රී සද්ධර්ම රත්නාරාම විහාරස්ථානයේ බෝධින් වහන්සේට වසරක් පිරීම නිමිත්තෙන් හා විහාරාධිපති රළපණාවේ අරියසාර ස්වාමින් වහන්සේගේ 63 වැනි ජන්මදිනය වෙනුවෙන් විශේෂ බෝධි පූජාවක් පැවැත්වුණා. ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 63ක් සඳහා වේලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමද මෙහිදී සිදු කෙරුණා. මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රීමියර් ලීග් පාපන්දු තරගාවලියේ බේරුවල රෙඩ් ස්ටාර් කණ්ඩායම හා කළුතර බ්ලූ ස්ටාර් කණ්ඩායම අතර පැවති තරගය ප්‍රේක්ෂකයින්ගේ කලහකාරී හැසිරීම හේතුවෙන් අතරමැද අතහැර දැමීමට සිදු වුණා. කළුතර පාපන්දු ක්‍රීඩා පිටියේ පැවති තරගයේ 78 වන මිනිත්තු වන විට බේරුවල රෙඩ් ස්ටාර් කණ්ඩායම ගෝල 2ක් හා කළුතර බ්ලූ ස්ටාර් කණ්ඩායම 1 ගෝලයක් ලබාගෙන සිටියා. එම අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරුණු ප්‍රේක්ෂකයන් ක්‍රීඩකයන්ට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහිදී ඇති වූ තත්ත්වය පාලනය කිරීමට පොලිසිය මැදිහත් වුවද ඒ සාර්ථක වී නැහැ. මේ අනුව තරග අතරමැද අත්හැර දැමීමට විනිසුරු වරුන් කටයුතු කළා. මෙම ක්‍රීඩා පිටියේදී මීට පෙරද මෙවැනිම සිදුවීමක් වාර්තා වුණා. එහිදී ජාතික පාපන්දු සංගමේ තීරණය කළේ තරග 3ක තහනමක් මෙම ක්‍රීඩා පිටියට පැනවීමටයි. එහෙත් එක් තරගයක් පමණයි මෙම ක්‍රීඩා පිටියේ නොපැවැත්වුණේ. අනතුරුව යළි පාපන්දු තරග කළුතර ක්‍රීඩා පිටියේ පැවැත්වීමට ජාතික පාපන්දු සංගමේ අවසර ලබා දුන්නා. මේ පිළිබඳ අප කළ විමසීමකදී ජාතික පාපන්දු සංගමේ සභාපති අනුරද සිල්වා මහතා පැවසුවේ ඉදිරියේදී මෙම ක්‍රීඩා පිටියේ තරග පැවැත්වීමට අවසර ලබා නොදෙන බවයි. ඒ සමගින් ITN දිවා ප්‍රවෘත්ති අවසන් වනවා. පසර දෙකේ සිට අපගේ පෑන් පැහැපත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk